ඊයේ දිනේදී වීඩියෝ එක මේ සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා මේ වීඩියෝ බොහොම පරණ එකක් අපි දන්න විදියට කියන්නේ හාමුදුරුවන්ගේ සිවුර ගලවලා එහෙම හාමුදුරුවන්ට ගහන්න මේ කාටවත් අයිතියක් නැහැ ඒක මොකද ඒ අයගේ අවශ්‍යතාවෙන් සිවුරක් දාගෙන හිටියත් ඒ ඇතුලේ තින්නේ මිනිස්සෙක් රටේ භික්ෂුන් වහන්සේලාගේ දේවල් මේ වැරදි දේවල් සමාජයේ මේ උලුප්පුලුප්ප පෙන්වලා ඉවරලා මේකද සිස්ටම් චේන්ජ් එක බෞද්ධ සාසනය විනාශ කරන එක බෞද්ධ සංස්කෘතිය විනාශ කරන එකද ඔගොල්ලෝගේ සිස්ටම් චේන්ජ් එක කියන එක අපිට අහන්න ඕනේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ රටේ දැන් අලුත් රැල්ලක් නිර්මාණය වෙලා තිනවා නිරාගාමික සංසදය කියලා ඉතින් නිරාගාමිකයි නම් ඒ අයට අවශ්‍යතාවයක් නැහැ අන්නාගම් වල තියෙන ප්‍රශ්න උලුප්පුලුප්ප මේ සමාජගත කරන්න අවශ්‍යතාවයක් නැහැ නිරාගාමිකයි කියන්නේ ආගමක් නැති අනිත් ආගම් වල වැරදි හොය හොය යන පිරිසර නෙමෙයි තමන්ට ආගමක් අවශ්‍යතාවයක් නැත්නම් තමන්ට පුළුවන් තමන්ගේ පාඩුවේ මේ තමන්ට ජීවත් වෙන්න හැබැයි මේ රටේ දැන් අලුතෙන් පත් වෙලා තියෙන නිරාගාමික සංසදය කියලා හදාගෙන නිරාගාමික රැල්ලක් හැබැයි මේ නිරාගාමිකයන්ට අවශ්‍යමතාවය වෙලා තියෙන්නේ බුදුදහමට පහර දීම පමණයි බුදුදහමට නිඳහ කරන්න අපාස කරන්න තමයි මේ ඇයට ඌමනාව තියෙන හැබැයි ඒගොල්ලෝ දාගෙන ඉන්නේ නම් නිරාගාමිකයි විශේෂම අපි ඉල්ලනවා පරණ දැන් මම හිතන ඉදිරි ඊයේ දිනේදී වීඩියෝ එක මේ සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා මේ වීඩියෝ බොහොම පරණ එකක් අපි දන්න විදියට හැබැයි මේ වෙනකොට මේව ඔක්කොම එකතු කරලා එක තැනක තියාගෙන කොහෙන් හෝ එක තැනකින් මේ එකක් ප්‍රචාරය කරන සතියකට සැරයක් කරන් පස්සේ ඔන්න බෞද්ධ සමාජයේ කැළඹිලා මේ සම්බන්ධව ටක් ගාලා අපේ ඉන්න සැදැහැවත් බෞද්ධයෝ ටික මේක ටක් ගාලා ෂෙයා කරලා දානවා මේ මොකද මේ ඒ තරම්ට උපාසක මිනිස්සු මේ රටේ ඉන්නේ ඉතින් ඒ උපාසකව ටක් ගාලා ඉතින් ෂෙයා කරගෙන යනවා තමන්ගේ වැරදි වහගන්න මේ අනුන්ගේ වැරදි උලුප්පවුලුක්ව පෙන්නන ඉතින් විශේෂයෙන් අපි කියන්නුනේ මෙතන හාමුදුරන්ගේ වැරද්දක් ඇති හාමුදුරුව අපි හොඳයි කියන්නේ හාමුදුරුව වැරදි කාන්තාවන් දෙන්නත් හොඳයි කියන්නේ අපි කාන්තාව දෙන්නත් වැරදි හැබැයි කොතනකවත් අයිතියක් නැහැ ඒ කාන්තාවන්ට මේ විදියට ඇඳුම් ගලවා පහර දීලා කාන්තා හිංසනයක් කරන්න කාටවත් අයිතියක් නැහැ ඒ කාන්තාවට විතරක් නෙමෙයි අර අපේ අපිට හාමුදුරුවෝ කියලා කියන්න බෑ නමුත් අපි කියන මේ හාමුදුරුවන්ගේ සිවුර ගලවලා එහෙම හාමුදුරුවන්ට ගහන්න මේ කාටවත් අයිතියක් නැහැ ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් මිල්ලනවා මෙන්න මේ කාන්තාවන්ට ඇඳුම් ගලවා පහර දුන් පුද්ගලයන්ටත් ඒ වගේම අර සුවන්නාංශයට පහර දුන්න පුද්ගලයන්ටත් වහම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මොකද ඒ අයගේ අවශ්‍යතාවෙන් සිවුරක් දාගෙන හිටියත් ඒ ඇතුලේ තින්නේ මිනිස්සෙක්. එතකොට එයා මේ සියලු කෙලස් දුරු කරලා නැහැ. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව ඒ අදාළ අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පිළිලීමක් කරනවා. දිගින් දිගටම ස්වාමින් වහන්සේලා අතින් මෙවැනි වැරදි වෙන 11ක් මේ බොහොම සුළු පිරිසක් මේ පන්සල් ගත්තොත් එහෙම පන්සල් 100ක් ගත්තොත් එක පන්සලකවත් නැති තරම් දශම ගාණක්. ඉතින් මහානායක හාමුදුරුවරුන්ට ඔබතුමන්ලා කලිනුත් කිව්වා නේද මේ කියනවා කියලා කිව්ලා මේ එහෙම පැමිණිලි කරාද මේ හාමුදුරු කෙන සොයා බලන්න කියලා ඔබතුමන්ලා යනවා කිව්වා නේද මහානායක හාමුදුරුවෝ අපි කීප අවස්ථාවක් මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට අපි ගියා මේ සම්බන්ධව කියන්න මෙවැනි ක්‍රියා සිද්ධ වෙනවා මේවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මොකද්ද මේ ශාසනයේ මෙවැනි භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට අපකීර්තියක් කරන භික්ෂුන් වහන්සේලාට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකද්ද කියලා. එතකොට අපි දැනගෙන හිටිය එක දෙයක් සංඝාධිකරණයක් පිටවන්න පුළුවන්. ඒ වගේම මේ ඔය අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධව වෙනම භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධව මේ භික්ෂුන් වහන්සේලාත් නිහඬව බලන් ඉන්නවා. හැබැයි අපිට පුළුවන් මේක ඊට වඩා මේ නායක හාමුදුරුවෝ කැමති නම් අපිට පුළුවන් අදහසක් ලබා දෙන්න මේකට කරන්න ඕන ක්‍රියාමාර්ග මොකද්ද කියලා අපිට පුළුවන් මේ රටේ තියෙන මේ දැන් නිකායවල් කිහිපයකට බෙදිලා තියෙනවානේ ඒ හැම නිකායකම නායක සෝවාන්ංශයේ ඒ පන්සලේ නම්බරය මේ මාධ්‍යවල හෝ සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරලා තමන්ගේ ගමේ පන්සලේ යම් දුස්සීල භික්ෂුවක් ඉන්නවනම් ගමේ පන්සලේ වෙනත් යම් දේවල් කරනවා මේ වගේ මේ කාන්තාවන් එක්ක කාමරවල ඉන්න දේවල් එතකොට සමහරක් තරුණ පිරිමි ළමංග ගෙනලා කාමරවල ඉන්න දේවල් ඒ වගේ ප්‍රශ්න තියෙනවනම් අදාළ නායක සුවාන්නාංශයව කතා කරලා කීප දෙනෙක් ඇවිල්ලා ඒ සම්බන්ධව තමන්ගේ ළඟ තියෙනවනම් යම් වීඩියෝ සාක්ෂියක් හෝ මොන යම් සාක්ෂියක් තියෙනවනම් ඒක ගෙනලා අර නායක හාමුදුරන්ට පෙන්නලා ඒ හාමුදුරන්ගේ හරහා අර සුවාන්නාංශයව කැඳවලා ඒකට අදාළ විනය ක්‍රියාමාර්ග අරගෙන සිවුරෙන් යවන්න හරි නැත්නම් ඒකට වෙන යම් විදියට සමාව අරගෙන නැවත සාසනය තුල ඉන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි දුකට කාරණේ මේ රටේ මහානායක හාමුදුරන්ට එහෙම කිසිඳු අවශ්‍යතාවයක් නැහැ මේක සාසනය රැකගන්න. සාසනයට වෙන ප්‍රශ්න ගැන කතා කරන්නත් උන්වහන්සේලාට උමනාවක් නැහැ. මොකද උන්වහන්සේලාට ඊට වැඩිය වටිනව ඇති මට හිතන විදිහට පළතුරු වට්ටියට යම් මිල මුදලක් නැත්නම් ওই පළතුරු වට්ටිය උඩින් යම්
හොඳ වටිනා වාහනයක් වගේ දෙයක් ගෞරවට ගෙනලා පූජා කරනවා නම් ඒක සම්බන්ධව උන්වහන්සේලා බලනවා ඇති. අනිත් දේවල් බලන්නේ නැති විදිය තමයි අපිට පේන්නේ. දැන් අපිට මතකයි පෙර කාලේ නම් ගමේ පන්සලේ හාමුදුරන්ට ප්‍රශ්නයක් වුණාම හාමුදුරුව ඇවිල්ලා රෑ 12ද 1ද කියලා නෑ ගාන්ටාරි ගහලා තමන්ගේ ප්‍රශ්නෙට ගම කැඳවනවා. ගමේ මිනිසුන්ට පන්සල ගැන ගැටලුවක් ඇති වුණොත් ගමේ මිනිහෙක් ඇවිල්ලා හොරෙන් හරි පන්සල් භූමියට ඇතුල් වෙලා ගාන්ටාරි ගහලා මිනිසු ගෙනනවල ඉවරලා මේ ගම ඇතුලේ විතරක් මේ ගමේ පන්සලේ ප්‍රශ්න විසඳ ගන්නවා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් මේ තාක්ෂණය දිනුන වෙලා දැන් මේ ගමට නෙමෙයි මේ ගාන්ටාරි වෙනුවට දැන් YouTube එකට ෆෝන් එකෙන් Facebook හරහා මුළු ගමට නෙමෙයි මුළු ලෝකෙටම බෙදෙනවා. මොකද්ද මේ සංස්කෘතිය? දැන් ඕකේ දැන් දැන් බොහෝමයක්ම ප්‍රචාරය වෙන්නේ ඇවිල්ලා මේ මේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ භික්ෂුන් වහන්සේලා කරන දේවල් සම්බන්ධවනේ. හැබැයි නෑ අන්‍යාගමික මේ පූජකවරුන්ගෙත් මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තිනේ. ඒ වගේම මේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි විශේෂම කියන්න ඕන කාරණය ඒ සමාජ තුල ඉන්නා වූ ඒ අන්‍යාගමිකයන් නිකලුන්ගේ පූජකයන්ගේ වැඩි කවදාකවත් මේ වගේ උලුප්පා දක්වන්න යන්නේ නැහැ. සමාජ මාධ්‍ය වලට දාලා අපේ පූජකයෙක් මේක කරා අපේ පූජකයා මෙහෙම කරලා තියෙනවා මෙන්න මෙවැනි විදියට ඉඳලා තියෙනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ. හැබැයි අපේ ඉන්න සදහවත් බෞද්ධයෝ නූගත් බෞද්ධයෝ තමයි මේක ප්‍රචාරය කරන්නේ. දැන් අර අපිට පුළුවන් ඕන ඔය වගේ සිදුවීමක් වුණාම අර මේ මාධ්‍යවේදී උපතුමා කෝ වගේ මේ පන්සලේ ගාන්ටාර ගහලා ගමේ පිරිස රැස් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන බොහොම අත් දෙක නිදාස තියාගෙන ඉවරලා මේ ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කරලා ගමේ මිනිස්සුන්ට පුළුවන් එකතු වෙලා යම් ක්‍රියාමාර්ගයක් ගන්න. එතකොට ඒ අදාළ නායක ස්වාමීන් වහන්සේව දැනුවත් කරලා ඒ අදාළ නිකායය ආයෝ දැනුවත් කරලා ඒ ස්වාමීන් වහන්සේ පන්සලෙන් යවන්න හරි අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ මේ සමාජය. දැන් ගාන්ටාරේ ගැහුවම ඇහෙන්නේ ගමට විතරයි. නමුත් ෆෝන් එකක් පත්තු කරගත්තාම මුළු ලෝකෙටම ඇහෙනවා. එතකොට අපහසුතාවයට පත් වෙන්නේ ඒ ගමේ ඉන්න අනිත් මිනිස්සු නෙමෙයි. අනිවාර්යම මොකද දැන් අපි කියමුකෝ දැන් අපි හිතමු අපේ ගමේ මේ සිදුවීම වුණා කියලා. දැන් අපේ ගමේ සිදුවීම වාර්තා වෙන්නේ කොහෙවත් පළාතකින්. ඒ පළාත් තුළ මුළු ලංකාවම දකින්න. ඊට පස්සේ කියනිම ගමේ නමත් අපකීර්තියටපත් වෙනවා. ගමේ මිනිසුන්ට පාරේ බහැලා යන්න බැරි තත්යකට මේ සමාජය පත් කරන. ඒ වෙන්නේ අපි හිතනවා මේ රටේ ඉගෙන ගත්තා වූ අලුත් પરම්පරාවක් ඇති කියලා. මොකද පෞගිය කාලේ අපිට මතකයි ඒ අලුත් પરම්පරාව මේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න පාරට බහැපු විදිය. එතකොට අපි අහනවා ඒ සිස්ටම් එක චේන්ජ් කරන්න පාරට බහැපු ඕගොල්ලොන්ද මේ විදියට මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ දේවල් මේ වැරදි දේවල් සමාජයේ මේ උලුප්පුලුප්ප පෙන්වලා ඉවරලා මේකද සිස්ටම් චේන්ජ් එක බෞද්ධ සාසනය විනාශ කරන එක බෞද්ධ සංස්කෘතිය විනාශ කරන එකද ඕගොල්ලොන්ගේ සිස්ටම් චේන්ජ් එක කියන එක අපිට අහන්න ඕනේ. හාමුදුරන්ගේ වරදක් වුණාම සංඝ සභාවකට ගිහිල්ලා අධිකරණ සංඝ නායක හාමුදුරු හම්බ වෙලා එහෙම නැත්නම් මහානායක හාමුදුරු හම්බ වෙලා මේ කියන ක්‍රමවේදයේ බැහැර කරලා මේ විදිහට මේ ජනගත කරාම සමහරක් වෙලාවට මේ මිනිසුන්ට එපා වෙන්නේ හාමුදුරු විතරක් නෙමෙයිනේ. පන්සලේ තියෙන බෝධින් වහන්සේත් එපා වෙනවා. පන්සලේ චෛත්‍යයත් එපා වෙනවා. කොටිම කියනවනේ පන්සල එපා වෙලා පන්සලේ ඉන්න අනිත් හාමුදුරන්ට දාන වේල නැති වෙනවා. දැන් දැන් මේ මේ යන විදිහට දැන් මේ විදිහට මේ සමාජ මාධ්‍ය තුල මේව ප්‍රචාරය වෙන්න ගත්තොත් දිගින් දිගටම ඇත්තටම සමහරක් අපේ ඉන්න බෞද්ධයන්ට gedara බුදු පහනවත් පත්තු කරවන්න එපා වෙනවා. ඒ තත්ත්වෙට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉන්න බෞද්ධයන් ඊට පස්සේ වෙනත් ආගම් වැළඳ ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් මේක නවත්ත ගන්න ඕනේ. මොකද අපි දකිනවා දැන් මේ රටේ මේ ප්‍රශ්න විතරක් නෙවෙයි අපි දකිනවා නැගිනහිර පළාතේ උතුරු පළාතේ තියෙන බෞද්ධ උරුමයන් වෙනුවෙන් සමහර භික්ෂුන් වහන්සේලා බොහොම මේ වේශමාංශ වෙනවා සටන් කරනවා මේ බෞද්ධ උරුමයන් රැක ගන්න. නමුත් මේ යන විදියට ගියොත් එහෙම බෞද්ධ උරුමයන් නැති වුණාදෙන් කියන තත්ත්වෙට මේ බෞද්ධ සමාජය පැත්තකටලා බලන් ඉඳී. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඉදිරියේදී මේ විදියටම ගියොත් පන්සල් වලට දානයක් පවා දෙන්න මේ දායකයෝ එකතු වෙන්නේ නැහැ. ඒ ඊට වඩා භයානක කාරණයක් තියෙනවා. අපි දන්නවා මේ දැන් කුල දරුවන් මහාන කිරීමේදී සමහර කම්මලා ඉදිරියේදී බය වෙ මේ සාසනයට දරුවෙක්ව පූජා කරන්න. මොකද මේ වෙන සිදුවීම් මේ සමාජය තුල කතා බහ වෙන දේවල් දැක්කම කුල දරුවෙක්ව මහාන කරන්න බය වෙනවා. මේ තමන්ගේ දරුවව මේ වගේ පන්සලට දීලා දරුවා අපයෝජන ලක් වෙයි කියන බයද මව්පියන්ට තියෙනවා. ඉතින් ඒ තැනට මේ පත් වෙනවා. මොකද එවැනි දේවල් නොවන පන්සල් ඕන තරම් තියෙනවා. හොඳ භික්ෂුන් වහන්සේලා ඉන්න තාත්තලා වගේ දරුවන්ව රැක බලා ගන්න මේ මේ සාමනීර හිමිවරුන්ව රැක බලා ගන්න ආදරෙන් කවාපුවා උස්මහත් කරන භික්ෂුන් වහන්සේලා මේ රට තුල ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාගේ චරිතයට ලොකු කැලලක් ඇති වෙනවා මෙන්න මේ විදිහට මේ සමාජ මාධ්‍ය තුල මේ ප්‍රචාරය වෙන්න ගියොත්. ඔබතුමා මුලින් කියපු කාරණාව සම්බන්ධයෙන් මේක සભ્ય නොවෙන්නත් පුළුවන් අසભ્ય වෙන්නත් පුළුවන් මේ ප්‍රශ්නේ කාන්තාවන් දෙදෙනෙක් යම්කිසි ආකාරයකින් නිර්වස්ත්‍ර වෙලා තමන්ගේ රැකියාව උදෙසා හෝ යම්කිසි අරමුණක් වෙනවා දරිද්‍රතාවය දුප්පත්කම වෙන්න පුළුවන් නමුත් ඔවුන්
යනකොටත් අර වීඩියෝ ඒ පළවෙනින් තියෙන ඇඳුම් ඇඳගෙන ඉන්න භාගයට හෝ නමුත් ඒ අයව නිර්වස්ත්‍ර කරන්නේ මේ එතනට ගියේ මේ මේ ගමේ පිරිස කවුරු හරි ඒ ගියේ පිරිස එතකොට මේ කාන්තා හිංසනේ වැඩියෙන්ම කරේ කවුද හාමුදුරුවෝද මේ අය නෑ ඇත්තරම මෙතන කාන්තා හිංසනේ වැඩියෙන්ම ඇත්තරම කරලා තියෙන්නේ මේ පන්සලට ඇතුල් වෙලා වීඩියෝ කරලා කාන්තාවන්ට ඇඳුම් ගලවලා පහර දුන්නු මේ පිරිස ඉතින් ඒ පිරිසට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා ඊට වඩා තව අපි දක්න දෙයක් තියෙනවා අපි මාධ්‍ය තුල නිතරම දක්න අපි මාධ්‍ය වලින් ඉල්ලනවා ඉල්ලීමක් කරන විශේෂයෙන්ම බොහොම ගෞරවයෙන් මාධ්‍ය වලින් ඉල්ලීමක් කරනවා අපි දකිනවා එක්තරා දවස් වලට මේ වාර්තා වෙනවා ඉස්පා ආ සම්බාහන මධ්‍යස්ථාන වල ඉන්න කාන්තාවන් අල්ලගෙන යනවා පැනලා එතකොට මේ අයව අල්ලන විදිය හා මේ අයව ගෙනියන විදිය අර මුහුණ පෙන්වන්න නැති විදියට මේ කාන්තාවගේ මුහුණ බොඳ කරලා ඉවරලා පෙන්වන අවස්ථාවල් තියෙනවා එතකොට සමහරක් සමාජ මාධ්‍ය නිවුස් පළ කරන සමාජ මාධ්‍ය තුල මේ ඒ කාන්තාවන්ගේ මුහුණ වල එහෙම පෙන්වන මෙන්න අද මේ මේ සම්බාහන මධ්‍යස්ථානේ කාන්තාවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා මෙතනින් හතරක් ගත්තා ඔහොම පෙන්වන හැබැයි කවුරුත් පෙන්වන්නේ නැහැ මේ සම්බාහන මධ්‍යස්ථානේ කියලා මේ කාන්තාවගේ පහස විඳින පිරිමියා සම්බන්ධව එතකොට මේ පිරිමියායෝ පෙන්වන්නේ නැහැ එතකොට මේ පිරිමියා නෙමෙයි ගිහිල්ලා තින්නේ එතකොට අර ගැහැණි තමයි වැරද්ද කරලා තින්නේ මේ ස්පායිකේ හිටපු අර කෙල්ල තමයි මේ මේ පිරිමියාව අතවරයට ලක් කරලා තින්නේ ඒක නිසා තමයි අර කෙල්ලව විතරක් පෙන්වන්නේ ඒක නිසා අතවරයට ඔය ස්පා වලට ගිහිල්ලා අතවරයට ලක් වෙන පුරුෂයන් සම්බන්ධවත් මාධ්‍ය තුලින් පෙන්වන්න පෙන්නුවා නම් එතකොට මේ ගෙවල් වල උන්දැලා එහෙම දකින්නෝනේ එතකොට තමයි හරියටම මේ පුරුෂයාට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග පොලිසියෙන් ගත්තේ නැතත් ගෙදරින් හරි ගන්න පුළුවන් ඒ නිසා ඒක නිසා විශේෂයෙන් මේක පෙන්වන්න ඕනේ මොකද ස්පා වල වැඩ කරන්න යනවා ඇති ඒ ගැහණුන්ගේ ඒ අයින්සක කෙල්ලන්ට මුදල් නැති නිසා වෙනත් මාර්ගයක් නැති හින්දා සමහරක් කලට යනවා ඇති කරගන්න දෙයක් නැති හින්දා ස්පා වලට කියලා වැඩ කරනවා ඇති ඒ අයගෙත් අවශ්‍යතා ඇති තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න තමන්ගේ ජීවිතේ යම් යම් හීන බලාපොරොත්තු ඇති ඒයටත් මොකද මේ අතීතයේම ඉඳන් මාපු පරිණම වෘතියක්නේ ඉතින් ඒ වෘතිය පාස ලබන්න යන පිරිමියා සම්බන්ධවත් පෙන්වන්න කියලා මාධ්‍ය වලින් අපි ඉල්ලීමක් කරනවා